සුබ දවසක් වේවා ඔයාලා සැමදෙනාටම. කාන්තාවක් කියන්නේ මේ විශ්වයේ තියෙන ඉතාම සුන්දර නිර්මාණයක්. මේ කාන්තාව හරිම ශක්තිමත්. ගොඩක් වෙලාවට පුරුෂයින් හිතන්නේ නැහැ මේ කාන්තාව කෙතරම් ශක්තිමන්තද කියලා. කෙතරම් දරා ගැනීමක් කළ හැකිද කියලා. ඇයට ගොඩක් වෙලාවට පුරුෂයෙකුගේ පිරිමි කෙනෙකුගේ දියුණුවක් පිටුපස හිඳින්නේ කාන්තාව. හැබැයි ඒ වගේම තමයි පුරුෂයෙකුගේ පිරිහීමක් තිබෙනවා නම් එතනටත් හේතුව කාන්තාව. ඒකයි කියුවේ මේ කාන්තාව පුදුමාකාරයි. ඉතින් ඔයාලට ඔයාලගේ එකන ඔබ පුරුෂයෙක් නම් ඔබට අවශ්‍ය නම් ඔබගේ ජීවිතය බබලවන්න, ඔබගේ ජීවිතය දී කරගන්න යම් සාර්ථකත්වයට පත්වෙන්න අනිවාර්යෙන්ම ඔබගේ බිරිඳ ඔබගේ සහායිකාව හේතු වෙනවා. ඒ නිසා ඇය ගැන අමතක කරන්නට හොඳ නෑ. ඔබ ඔබේ බිරිඳගේ හෝ ඔබ ආදරය කරන කාන්තාවගේ හදවත කවදාවත් බිඳ දමන්න එපා. විවාහ වීමට පෙර නම් ඔබ කවදාවත් වංක වෙන්න එපා. අවංක ආදරයක් ඇයට ලබා දෙන්න ඕනේ. විවාහයෙන් පසුවත් ඒ වගේ අන් කාන්තාවන් දෙස හැරෙන්නට යන්න එපා. ඔබ ඔබගේ කාන්තාව ඔබගේ බිරිඳ වෙතට පමණක් හිත යොමු කරන්න. අවංක ආදරයට ලබා දෙන්න ඇගේ හිත බිඳ දමන්න එපා. ඔබට සාර්ථකයක් අවශ්‍ය, සාර්ථකත්වය අවශ්‍ය නම් ඒ වගේම ඇයට ගෞරවය දක්වන්න, ගෞරවයෙන් සලකන්න. මේ ගෞරවණීය බව හැමෝටම උරුමයි, අවශ්‍යයි. හැමෝම කැමති තමන්ට ගෞරව කරනවා. විශේෂයෙන්ම සෑම ගැහැණියම කැමති තමන්ගේ ස්වාමියා, එහෙම නැත්නම් තමන්ට ආදරය කරන ඔහු ඇයට ගෞරව කරනවා නම් ඒ නිසා සෑම විටම ඇයට ආදරයෙන් ගෞරවයෙන් සලකන්න. ඇයට වටිනා මැණිකක් මෙන් ආදරෙන් රැක බලා ගන්න ඇයව. මොකද එතරම්ම ඇයව ඔබගේ ජීවිතේට වටින නිසා. ඇයගේ අවශ්‍යතාවන් සහ ආශාවන් තේරුම් ගනිමින් විවෘතව සහ අවංකව අදහස් හුවමාරු කරගන්න. බොහෝ වෙලාවට ස්වාමීවරුන් තම බිරිඳට විවෘත වෙන්න තමන්ගේ අදහස් කියන්නේ නැහැ. හැමදේම තමන් තනින් කරගෙන යන මිසක් ඔහුගේ දේවල් පිළිබඳව ඇය සමග කරුණු කාරණා බෙදා හදා ගන්නෑ. එය ඇයට දැනෙනවා. ඉතින් මතක තියාන්න ඇයගේ හිතට දුකක් දෙන දේවල් සිද්ධ කරගන්න එපා. එය ඔබගේ ජීවිතයට හොඳක් ගෙනෙන්නේ නැති නිසා. ඉතින් ඇයගේ අවශ්‍යතාවයන් ආශාවනු තේරුම් ගන්න. බොහෝ පුරුෂයින් තමන්ගේ බිරිඳට මොනවද ආස කරන්නේ, අය මොනවද ඇයට අවශ්‍ය කරන්නේ, ඒව ගැන එතරම් සැලකිලිම් දක්වන්නේ. එයද ඔහුගේ දියුණුවට බාධා කරන. මොකද ඇයට දැනෙනවනේ මට කැමති අකමැති දේවල් ඔහු සොයන්නේ නැතිකොට ඇයට දැනෙනවා ඒ දේවල්. එතකොට හිතෙන්නේ ඇයව ඔහු ගණන් ගන්නේ නැති ගාණක්. ඒ කියන්නේ ඔහුගේ ජීවිතේ ඇය වටින්නේ නැහැ කියලා ඇය හිතන්නට පුළුවන්. ඒ නිසා ඒ ගැනත් හිතන්න ඕනේ. ඒ වගේම තමයි ඇයගේ උත්සාහය නගේ කරන්න ඕන. සෑම දිනකම ඇයව අගේ කරන්න ඕන. කාන්තාවන් හරි කැමති තමනු අගේ කරනවට. ඉතින් බොහෝ දෙනා සමහර පිරිමින් දැනුණත් එය ප්‍රකාශ කරන්නේ තමන්ගේ බිරිඳ කරන දේවල් හොඳ දේවල් බව දැනුණත් ඒ කියන්න කැමති නැමැලි. එසේ නොවිය යුතුයි. ඇයව අගේ කරන්න ඕන. මොකද ඇය හරි කැමති ඇයව අගේ කරනවට. ඇය කරන්න පුංචි දෙයක් වුණත් අගේ කරන්න ඕනේ. ඉතින් මතක තබා ගන්න ප්‍රීතිමත් සහ තෘප්තිමත් සතුටු සිතින් යුක්ත කාන්තාවක් ඔබගේ ජීවිතයට ඉමහත් ප්‍රීතිය හා සතුට වගේම සාර්ථකත්වය ලබා දෙන බව.